विभागे पवत्तन इतिन तव मास पहाक वितर कालयक तियन निसा लमाएंगे इल्ली मत एक मम पोडी मतक्किरीमक करन्न उत्साह करनु एक पुंचि सम्मंत्रण मालावक विदियट ओगोल्लन्ट गेन्न हदन एके पलवेनी एक तमाई अद मे करन्न दैन मेकेदी मे 2016 दी तमाई मे सिलबस एक पटन गन्न 2016 इंदला मे दक्वा 2016 17 18 19 20 21 22 අවුරුදු 7ක් මේ 8 වෙනි අවුරුදු 23 ඔයගොල්ලන්ට හම්බෙන්නේ ප්‍රශ්න පත්‍රේ ඒ ඔක්කොම අරගෙන බැලුවහම පේන දෙයක් තමයි හැම දවසෙම 10 දෙවනි පාඩමේ ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩම ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට දීලා තියෙනවා මේ ප්‍රශ්න දෙනකොට අපට පේන දේ තමයි පළාත් සභා ප්‍රශ්න පත්‍රය එකතු කරලා බැලුවත් ජාතික මට්ටමේ ප්‍රශ්න පත්‍රය එකතු කරලා බැලුවත් එතන මේ පෙළ පොතේ තියෙන මූලික කරුණු ටික තමයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ. ඔයගොල්ලෝ ඉගෙනගත් විදිහ කියලා බලන්නයි අහන්නේ. ප්‍රශ්නේ අහන ස්වરૂපය වෙනස් වෙනවා මිසක් දෙන උත්තරය වෙනස් වෙන්නේ නැහැ. උත්තරය වෙනස් වෙන්නේ ප්‍රශ්නෙට අදාළය කියලා පෙන්වන එකෙන් විතරයි. ඒ නිසා හොඳට බුද්ධිමත්ව කල්පනා කරලා दहाय देवन पाड़ में टे महान्सी उन्हाँ नान उतना लाखों दहाटा तीर मैं और दितरा को ना सेने दिया ने ऐ मना अभी बालमुन श्रीलंका व जनावासी में किए ने के आहान न पुलवा मूली का प्रश्न श्रीलंका व जनावासी में किए ने प्रश्न इंग आहान न पुलवा एक युग तुना के बिदल थी नॉन प्राग का इतिहास क्योंगे पूर्व इतिहास क्योंगे मूल्ला इतिहास क्योंगे देंगे बोल दान प्राग पूर्व मूल ऐतिहासिक युग तो इतने प्राग ऐतिहासिक युग इन हन्नत पुलवा पूर्व ऐतिहासिक युग इन हन्नत पुलवा मूल ऐतिहासिक युग इन हन्नत पुलवा प्रधान प्रश्न हाया खाता तमाई किए मैं प्रश्न ठीक बैलू हम ओगोलांट पिने भी कोचर में वाले ऐसे देखिए ला पार्टन करके नहीं आने थी नहीं ठीक मैं देवनी कोटसर मान किया देवनी पात्र ये तो मान किया එතකොට ඒකෙදි මොනවද ප්‍රාග් ඓතිහාසික යුගයෙන් අහන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයෙන් අහන්නේ මොනවද ප්‍රාග් ඓතිහාසිකයෙන් අහනවා මොනවද එදා කාලේ තිබිච්ච පරිසර කලා නේද පරිසර කලා එතකොට අපිට පරිසර කලාප ඇහුවාම පරිසර කලාප අපට A B C D E කියලා ප්‍රධාන කලාප පහක් දීලා තියෙනවා F අකුරකුත් එක්ක හයක් වෙලා තියෙනවා ඒකෙත් ලේසිම දෙකක් තියෙනවානේ අර ලංකාවේ උඩම උතුරේ යාපනයේ පැත්ත දාලා තියෙන F අකුර අපි සාමාන්‍යයෙන් අරගෙන බැලුවොත් ලංකාව කියලා හිතුවොත් මේකෙ මෙන්න මේ කොටස දාලා තියෙනවා F අකුර මේකට කියන්නේ ශුෂ්ක කලාපය කියලා ශුෂ්ක කලාපය කියලා ඊළඟට මේක මේ පැත්තේ කොටස කොයි මේ හම්බන්තොට පැත්තේ මන්නාරම් පැත්තේ තියෙනෝනේ භාගික ශුෂ්ක ඒ කියන්නේ අර්ධ ශුෂ්ක කලාපේ එහෙනම් ඒක අර්ධ ශුෂ්ක කලාපේ ශුෂ්ක කලාපේ සහ අර්ධ ශුෂ්ක කලාප ඒතර මේකත් අර්ධ ශුෂ්කම තමයි මේකත් අර්ධ ශුෂ්කම තමයි ඒතර කලාප දෙකක් හරි ශුෂ්ක කලාපේ අර්ධ ශුෂ්ක කලාපේ ඊළඟට මේ අපේ ලංකාවේ මේ දැන් දිගටම වහින මේ කලාපයට කියන්නේ තෙත් කලාපය කියලා. අපට වැඩියෙන් තියෙන්නේ පහතරට තෙත් කලාපය නිසා පහතරට තෙත් කලාපය කියලා අපි මේක ගමු. පහතරට තෙත් කලාපය. එහෙමනම් පහතරට තෙත් කලාපයක් තියෙනවා නම් පහතරට වීලි කලාපයකුත් තියෙන්න ඕන. ඇයි අනුරාධපුර පොළොන්නරුව මඩකලපුව මේ පැත්ත තියෙන්නේ පහතරට වියලි කලාපේ පහතරට වියලි කලාපේ එතකොට දැන් බලන්න අපෙන් ඇහුවොත් කලාප කීපයක් කියන්නේ කලාප තුනක් නම් කරන්නේ එහෙම නේ අපිට දීලා තියෙන්නේ එතකොට පහතරට තෙත් කලාපේ පහතරට වියලි කලාපේ ශුෂ්ක කලාපේ අර්ධ ශුෂ්ක කලාපේ කලාප ටික අහන්න නේද ඔව් තව දෙකක් තියෙනවා
පහතරට මෙතන තියෙනවා අතරමැදි තෙත් කලාපයක් සහ කඳුකර අතරමැදි පහතරට අතරමැදි වියලි කලාපයක් සහ කඳුකර අතරමැදි වියලි කලාපයක් කියලා දෙකක් තියෙනවා. එතකොට ඒවත් එක්ක කලාප හයක් වෙනවා. ඉතින් හයෙන් හතරක් මතක තියාගන්න හරිම ලේසි. තුනක් ඇරුවොත් තුනක් දුන්නා. අපි හිතමුකෝ පළවෙනි කොටසට ආවේ පරිසර කලාප තුනක් නම් කරන්න කියලා. ලකුණු තුනයිනේ. ඒ ලකුණු තුන අපිට ගන්න පුළුවන්. අපිට ඒ ලකුණු තුන පහසුවෙන් ගන්න පුළුවන්. එතකොට මේ පළවෙනි ප්‍රශ්න කොටස අපි ඒක කියලා හිතමු. පරිසර ප්‍රශ්න කොටස ඒක කියලා හිතමු. ඊළඟට ප්‍රාග්ඓතිහාසික මානවයා ආහාරයටගත් ශාකමය ද්‍රව්‍ය දෙකයි සත්ත්වමය ද්‍රව්‍ය දෙකයි අහන්න පුළුවන්. එතකොට මේකේ ශාකමය ද්‍රව්‍ය දෙක සහ සත්ත්වමය ද්‍රව්‍ය දෙක ගත්තොත් අපට ගන්න පුළුවන් හැම එකම ලියන්න බෑ නේද? සත්තු නම් ඉතින් ගොඩක් ඉන්නවනේ. ඒකට නම් ගන්න පුළුවන් නේ දෙකක් නේද? මේවා එච්චරම ගන්න ඕනෙත් නෑ සම්මන්ත්‍රණයක. හාව, මුව, ගෝණ, තලගොය, ඉබ්බ පොම්පිමුර පව ආහාරයට අරගෙන තියෙනවා. එතකොට දැන් අනිත් පැත්තෙන් ගත්තම ශාකමය වෙන අපට ඕන තැනින් ගන්න බෑ. අපට ගන්න වෙන්නේ වල් දෙල්, වල් කෙසෙල්, එහෙම නැත්නම් කැලෑ දෙල්, කැලෑ කෙසෙල්, ගෝණල, කටුවල, දෝතර වැටවල වදී. ඒ වගේ ඇහුවොත් අපට එතනින් ලකුණු හතරක් දෙන්න පුළුවන්. හරිම ලේසි ප්‍රශ්නයක්. ඒව ලොකු දෙයක් නෙවෙයි. ඊළඟට අපි ප්‍රාග්ඓතිහාසික යුගයේ ජීවන රටාව අහන්න පුළුවන්. ප්‍රාග්ඓතිහාසිකයේ ජීවන රටාව අහන්න පුළුවන්. ජීවන රටාව කියන්නේ මොකක්ද? මේ පොතේ කියන එකක විදිහට ඒක. ජීවන රටාව කියන්නේ අපි ජීවත් වෙන රටාව. එදා මේ මිනිස්සු ජීවත් වෙච්ච රටාව. ඒතර ජීවන රටාව කියනකොට අපිට කියන්න වෙන්නේ ඒගොල්ලෝ කොහොමද ආහාර සොයාගත්තේ? මොනවද ආහාර සොයාගත්තේ? දවසකට ගාන කිලෝමීටර 7ක් විතර ඇවිදලා යන සිද්ධ වුණා කියනෝනේ මේගොල්ලන්. සතෙක් මරා ගන්න කණ්ඩායම් ක්‍රම සාමූහික ක්‍රම එහෙම අනුගමනය කරයි කියලා කියනවා. එතකොට ඒ වගේ ආහාර මොනවද? ඒව සොයාගත්තේ කොහොමද කියන උපක්‍රම ඒව අපි ලියන්න වෙනවා. ඊළඟට ඇඳුම් ගැන සඳහනක් නැහැනේ. ඒක නිසා ඇඳුම් ගැන ලියන්නේ නැහැ. හැබැයි නිවාස ගැන තියෙනවා. වාසස්ථාන ගැන තියෙනවා. ගල් ගුහා සහ එලිමහන් වාසස්ථාන. ගල්ගුහා වාසස්ථාන වලට ඕගොල්ලෝ දන්නවා පාහියංගල, කුරුවිත බට දොබලේන, ඊළඟට බෙලිලේන, ওই වගේ ලෙන් ආශ්‍රිත වාසය කරලා තියෙනවා තෙත් කලාපේ, වියලි කලාපේදී එලිමහන් වාසස්ථාන වල ඉඳලා තියෙනවා, තෙත් කලාපේ බෙල්ලම් මෙලිබලස් වගේ එලිමහන් වාසස්ථාන වල ඉඳලා තියෙනවා. ඒව ලියන්න පුළුවන්. ජීවන රටා. ඒගොල්ලෝ පාවිච්චි කරන සරල උපකරණද? ජීවන රටාය කොටස. නේද? දැන් අපි අද ගත්තොත් අද ජීවන රටාය කොටසක් නේ දුරකථනය කියන එක. ඒවා ජීවන රටාවට එකතු වෙලාද? ඉතින් ඒ වගේ එදා කාලේ ගල් මෙවලම ඒගොල්ලගේ ජීවන රටාවේ කොටසක්. ඒගොල්ල තලා ගත්තා, විද ගත්තා, කපා ගත්තා මේ ගල් ආයතන. ඒතකොට ජීවන රටාවෙන් තුරට ඕව පැහැදිලි කරන්න පුළුවන්. මොනවද විශේෂයෙන්ම ආහාර නිවාස ඇඳුන්නේ මිනිසුන්ට ඕන? ඒකෙන් අපි ආහාර නිවාස ගන්න පුළුවන්. හැබැයි ඇඳුම් රටාව ගන්න අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා එහෙම ලියන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්. එතකොට අපට ඕකෙන් ලකුණු හතරක් ලැබෙන්න පුළුවන්. ලකුණු හතරක් ලැබෙන්න පුළුවන් උතෙන්ට. ඊළඟට දැන් ජීවන රටාව පහක් දෙන්න පුළුවන්. ඊළඟට ප්‍රාග්ඓතිහාසික තාක්ෂණයේ වගේ මිනිහාගේ ස්වරූපය වගේ දේවල් චුට්ටක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න වලට එන්නේ. එතකොට දැන් ඒවයින් අපට පුළුවන් ඒ ප්‍රශ්න ටික ගන්න. ඒ ප්‍රශ්න ටික ඒ කොටස් ටික අරගන්න පුළුවන්. අපි ඊළඟට බලුවොත් යම් පූර්ව ජස්කගේ මේක මකලගමු. මේක මකල අපි ඊළඟට යමු. දැන් අපි පූර්ව ඓතිහාසික යුගයට ගියොත්, පූර්ව ඓතිහාසික යුගයට ගියොත්, පූර්ව ඓතිහාසික යුගයට ගියොත් එතනින් මොනවද අපෙන් ගන්න පුළුවන්? එතන විශේෂ දේවල් කීපයක් තියෙනවා. විස්තර සහිතව ලියන්න පුළුවන් දේවල්. පූර්ව ඓතිහාසික යුගයේ වෙනස් වෙන දැන් උදාහරණයක් දෙන්න. මේ ප්‍රාග් ඓතිහාසික පූර්ව ඓතිහාසිකයෙන් වෙනස් වෙන හැටි. ඒක සංක්‍රාන්තීය යුගයක් බව. යකඩ භාවිතයට නැඹුරු වෙන හැටි. ගෙවල් ස්ථිර වාසස්ථාන ගොඩනගා ගැනීම. මේ වගේ මූලික ලක්ෂණ අපෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ තව දෙයක් තමයි පූර්ව ඓතිහාසික යුගය හොඳටම අහන්න පුළුවන් සහ හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්නේ.
ඒක තමයි මේ යුගයේ තියෙන තාක්ෂණය ගැන අපෙන් අහන්න පුළුවන්. මේක පාඩම් කීපයක දේවල් එකතු කරලා අපට අරගන්න පුළුවන්. ඒකදී මම ඔයගලන්ට කලින් පාඩම් ගන්නකොට කියලා දීලා තියෙනවා. YouTube එකේ මේකෙම තියෙනවා අවස්ථා. ඒකෙදී මේ තාක්ෂණය ගැන කියනකොට මම කියනවා ඡේද 3කට ලියන්න. 3ක් ඇහුවොත් 2ක් ඇහුවොත් ඡේද 2කට ලියන්න. මොනවද ගන්න තාක්ෂණයද? තාක්ෂණයට ගන්න පුළුවන් යකඩ යුගය. යකඩ තාක්ෂණය. යකඩ හරිගස්සපු හැටි ඒක ගන්න පුළුවන්. මොකද පූර්ව ඓතිහාසික යුගයේ කියන්නේම යකඩ යුගය. ඒතර තාක්ෂණය වෙනස් වෙලා තියෙනවා. ගල් මෙවලම් වෙනකොට යකඩ මෙවලම් ඇවිල්ලා. එහෙනම් අපිට යකඩ තාක්ෂණය ගැන ලියන්න පුළුවන්. අපි මීට හතරවෙනි පාඩේ වගේ වයි පස්වෙනි පාඩේ මේ තාක්ෂණය ගැන ගන්නවානේ. ඉතින් ඒතකොට ඒවත් එකතු කරගෙන ඒ දැනුමත් අරගෙන යකඩ තාක්ෂණය ලියන්න පුළුවන්. ඔය උත්තරේ ඇතුලේ යකඩ හදාගත්ත හැටි, යකඩ හදන්න ඕන කරන යපස්, ඒව ගන්න හැටි, ඊළඟට ඒව උණු කරගන්න හැටි, ඒව සකස් කරගෙන මැටි අච්චුවට දාලා සකස් කරගන්න ක්‍රියාවලිය දක්වා කරගෙන යන තාක්ෂණය ඒවගෙන කියන්න. එතකොට අන්න ඒ කාරණා තියෙනවා නම්, ඒව විස්තර වෙලා තියෙනවා නම්, ඒව ලියනවා නම් පුළුවන් උපරිම ලියන්න. පුළුවන් උපරිම ලියන්න. Tamante ඒ කාලෙත් හොඳට මැනේජ් කරගෙන ලියන්න. එතකොට අපිට පුළුවන් යකඩ තාක්ෂණය ගැන එක ඡේදයක් ලියන්න. ඊළඟ ලේසි තව එකක් තියෙනවා මැටි තාක්ෂණය. මැටි තාක්ෂණය. මැටි තාක්ෂණය ලියනකොට ඉතින් සකපෝරුව කියන වචනේ ඔක ඇතුළත් වෙන්න මොන ප්‍රාග්ඓතිහාසික පූර්ව ඓතිහාසික යුගයේ උද්‍රංචා මඩමින් හම්බ වෙච්ච මැටි භාජනයේ උදාහරණයකට ගන්න මොන. මොකද අපිට දීපු උදාහරණ හැමෝම දන්න දේ. කමක් නැහැ, දන්න දේ හැමෝම දන්නුනත් ප්‍රශ්නයක් නැහැ. අපි ඒවා මේක ඇතුළට දාන්න. එතකොට බලනකොට බලනවා ප්‍රශ්න ප්‍රශ්නෙට උත්තරේ බලනකොට සකපෝරුව ලියලා උද්‍රංචා මඩම මැටි භාජනයේ සම්බන්ධයෙන් ලියලා මැටි සකස් කරගන්න හැටි, මැටි පදම් කරගන්න හැටි ඒව ලියලා එහෙනම් මෙයාට මේ සම්පූර්ණ ලකුණු ටික දෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ගන්න තියෙන ලකුණු ටික සම්පූර්ණයෙන් ගන්න ওই දෙක කළුවාම කරුණු දෙකක් අසලෙන්නම් පුළුවන්. ඕනනම් අපිට පුළුවන් ස්ථිර නිවාස හදාගත්තනේ. ස්ථිර නිවාස තනා ගන්නකොටත් ඒගොල්ලෝ තාක්ෂණය පාවිච්චි කරා. ස්ථිර නිවාස ඉදි කර ගන්නකොට ඒකටත් තියෙන උද්‍රංචා මඩම උදාහරණ. ඒතකොට උද්‍රංචා මඩම උදාහරණෙන් අපිට පේනවා මැටියෙන් සකස් කරපු නිවාස මානයි ලුක් වගේ මොනවා හරි වහල් සෙවිලි කරන්නේ නැති ඒවා දිราපත් වෙලා ඒවා ගන්නේ දන්නේ නැහැ. හැබැයි හම්බ වෙනවා එතන නිවාසයක නටබු චතුරස්‍රාකාර කියලා කිව්වට ඒක දැන් කියනවා ඒක වෘත්තාකාර හැඩයට තිබිලා තියෙන කියලා. එතකොට ඒ විදියට තිබිච්ච ස්ථිර නිවාසයක් වාසස්ථානයක් තියෙනවා. එතකොට එතන තියෙන විස්තරේ අපට ගන්න පුළුවන්. ඒක කල්පනා කරන අපි හිතනවා ගේ හදන්නේ කොහොමද? ගේ හදන්නේ ඉස්සෙල්ලම දාන්නේ අඩිතාලමනේ. අඩිතාලම හොඳට අඩිතාලමක් ශක්තිමත්ව දාන්න ඕන. හොඳ අඩිතාලමක් නැත්තම් ජීවිතේ උනත් පරාද වෙනවානේ. ඒ නිසා හොඳ අඩිතාලමක් දැම්මා. ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එකක් අඩිතාලමක් දැම්මා. එතකොට ඒ මත ලම්බකව බිත්ති බැඳලා ආන් තාක්ෂණයේ තවත් ලක්ෂණයක් ලම්බකව පොළොවට ලම්බකව බිත්ති බඳින්න ඕන. ඇලුනොත් පෙල්ලෙනවා, වැටෙනවා, අනතුරු වෙනවා. ගේ ඇතුළේ මිනිස්සුගේ ආරක්ෂාව නැති වෙනවා. ඒ නිසා මේගොල්ලන්ට පුළුවන්කම තුනක් අවුවට වැස්සට හුලඟට ඔරොත්තු දෙන විදියට ශක්තිමත් පොළවට ලම්බකව බිත්ති බැඳලා මේක හදන්න. තාක්ෂණය. ඊළඟට මේගොල්ල මේක මත වහලක් ඉදි කරනවා. මේක මත වහලක් ඉදි කරනවා මේගොල්ල. එතකොට අපිට පේනවා මෙතන තාක්ෂණයේ තුන්වැනි අදිය. අඩිතාලම ගැන කිව්වා, බිත්ති ලම්බකව බැඳපු එක කිව්වා. වහල සකස් කරන්න ඕන, වහල ශක්තිමත් වෙන්න ඕන, වහල ඔරොත්තු දෙන්න ඕන, වහලේ බෑරුම හොඳට තියෙන්න ඕන. ඒව අරගන්න ඒගොල්ලන්ට පුළුවන් හැකියාව තිබුණා. එහෙනම් මේ නිවාස ස්ථිර නිවාස ඉදිකිරීමේ තාක්ෂණය දක්වා අපිට මේ තාක්ෂණය විස්තර කරන්න පුළුවන්. එතකොට අපට ඕනේ නේනවා තවත් ලකුණු පහ. හැබැයි කම්මැලි වෙලා බෑ ලියන්න මොන ලියලා බලන්නත් ගුරුවරයෙක්ට දෙන්න. එතකොට අඩුපාඩු කියලා දෙයි. නැත්තම් Taman Lila හිතාගෙන ඉන්නවා දැන් ඔක්කොම හරි කියලා. කොහොමනම් ඔය මේ පළවෙනි කොටස් තුන ලියවෙනකොට ඒ පැත්තේ පිටුවේ ඉවර වෙන්න ඕන. චුට්ටක් ඉතුරුණක් කමක් නැහැ. ඒ පැත්තේ පිටුවේ ඉවරයි. ඒ පළවෙනි ප්‍රශ්නෙ තුනක් ලියුවා, දෙවෙනි ප්‍රශ්නෙ හතරක් ලියුවා, රූල් 4 3 7ක් විතර ගියා. ඉතුරු ටික ලියුවා, තව 20ක් විතර රූල් ගියා.
තව දෙක තුනක් ඕන නම් ඉතුරු වෙවි ඒ පැත්ත ඉවරයි අපිට යන්න වෙනවා හතරවෙනි කොටසට හතරවෙනි කොටස මේවයින් අහන්න පුළුවන් මේකම හතරවෙනි කොට දෙන්න පුළුවන් අපි යම් බලන්න මුල් ඓතිහාසික යුගයෙන් මොනවද අහන්නේ කියලා මම මේක තාක්ෂණීය විතරයි ගත්තේ මේ සුසාන ක්‍රම චාරිත්‍ර වාණිත්‍ර වලට වැටෙනවා ඒවත් ගන්න පුළුවන් ඉතින් ඔක්කොම කතා කරන්න බෑනේ ඒකේදී ඒ නිසා පොඩ්ඩක් අපි කතා කරගෙන ගිහිල්ලා දෙවෙනි රවුමේදී ආයි බලමු ඊළඟට මේක තියෙනවා මුල් ඓතිහාසික යුගය මුල් ඓතිහාසික යුගයේදී මොනවද අහන්න පුළුවන් මුල් ඓතිහාසික යුගයේදී අහන්න පුළුවන් ප්‍රධානම දේ තමයි මුල් ඓතිහාසික යුගයේ ජනාවාසවල ව්‍යුහය සහ ස්වરૂපය අහන්න පුළුවන් මුල් ඓතිහාසික යුගයේ ව්‍යුහය සහ ස්වરૂපය එතකොට ව්‍යුහය සහ ස්වરૂපය අහනකොට ව්‍යුහය සිංහලෙන් කියනවා සිංහලෙන් තමයි ව්‍යුහය කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා ස්ට්‍රක්චර් එක කියලා කියන්නේ සැකිල්ල නේද ව්‍යුහය එතකොට ස්වરૂපය දකින්න ලැබෙන විදිය නේද ඔව් සමහර වෙලාවට මගේ ස්වરૂපය ගති ලක්ෂණ වෙන්න පුළුවන් මා බාහිරින් දකින්න ඒවා වෙන්න පුළුවන් ස්වરૂපය ඒව ලියන්න පුළුවන් ව්‍යුහයට අපි මොනවද ලියන්නේ මතක නේද පුංචි පවුල් කීපයක් එකතු වෙච්ච කුඩා ගම්මාන තිබුණා වැවක් කේන්ද්‍ර කරගෙන ඒක තිබුණේ වැවක් කේන්ද්‍ර කරගත් ජනාවාසයක් තිබුණා සමහර ඒවා වැටක් ගහලා පරිකිත්තයි සමහර ඒවා වැටක් නැහැ අපරිකිත්තයි පරිකිත්ත සහ අපරිකිත්ත කියලා වර්ග දෙකක් තිබුණා වැටකින් සමන්විත සහ සමන්විත නොවන චූටි ගම්මාන සතුන්ගෙන් ආරක්ෂා කරගත්ත එතකොට ඒකේ ස්වરૂපය ඊළඟට කුඩා ගම තිබුණා මධ්‍යම ප්‍රමාණය තිබුණා විශාල තිබුණා කුඩා ගම කොහමද කුඩා ගමේ පවුල් 5යි 6යි පවුල් 5යි 6යි ජීවත් වුනේ කුඩා ගමක් තුල එතකොට මේගොල්ලෝ ඒ වැවක් කේන්ද්‍ර කරගෙන පවුල් 5ක් 6ක් ජීවත් වුණා හැබැයි දැන් ඉන්නේ වගේ න්‍යාස්තික පවුල් නෙවෙයි එතකොට මේ පවු පවුලක 7ක් දෙනේ ඉන්න තිතුර 7 5 35ක 40ක ගමක් ඉන්නේ කුඩා ගමක් හෙක්ටයාර 0.15ක් වගේ පුංචි නේද ඒකේ පවුල් 5ක් 6ක් ජීවත් වුණා මේ පවුල් 5ක් 6ක් ජීවත් වෙච්ච ගම 5ක් 6ක් ආ මේක මාවක් ඉන්නවා මේ 5 6ෙන් වැඩි කරාම කොච්චරද පවුල් 30යි මේක හිටියා පවුල් 30ක් විතර පස්සලක 30යි වගේ 30ක් විතර පවුල් හිටියා මධ්‍යම ප්‍රමාණයේ ගමක පවුල් 30ක් කියලා කියන්නේ 30ක් වැඩි කරන්න සමහර වෙලාවට 300කට 250කට අතර වගේ ප්‍රමාණයක්වත් අඩුම තරමින් ඉන්නේ ඇති මධ්‍යම ප්‍රමාණයේ ගමක් එක ඊට පස්සේ විශාල ගමක් තුලම නැත්නම් නගර කියලා කියනවට මාගම්පුරයේ මේකට අපිට දීලා තියෙන උදාහරණේ මාගම්පුරයේ මේකේ 35000ක් විතර ජනසංඛ්‍යාවක් ඉඳලා තියෙනවා පවුල් දෙවේ ජනසංඛ්‍යාවක් ඉතින් ඒ නිසා මෙන්න ව්‍යුහය ස්වરૂපය කොහොමද අන්න අර ගමේ ගොවියෝ ඉන්නවා ඒ ගමේ වැඩිම දෙනෙක් ඉන්නේ ගොවියෝ ඒකට කිව්ව කසීකාර ගම මෙහා ගමේ ඉන්නවා කේවට්ට ගම දීවරයෝ මාළු වලන අය කේවට්ට ගම ගමේ වැඩි දෙනෙක් ඒ කාර්ය කරා ඒක නිසා ඒක කේවට්ට ගමක් කියලා කිව්වා ඊළඟට මණිකාර ගම මණික් ගලපු අය මණික් ගල උපදාපු අය මණිකාර ගමේ හිටියා ඊළඟට කසීකාර කේවට්ට ගම මණිකාර ගම කුඹකාර ගම කුඹකාර ඔයගොල්ලෝ වගේ නැහැ ඒ කම්මැලි නෙවෙයි කියන්නේ කුඹකාර කියලා කියන්නේ බොහොම කම්මැලි නැති අය කුඹල්ලු කුඹ කර්මාන්තේ කරේ මැටි කර්මාන්තේ දිච්ච අය කුඹකාර ගම කසීකාර ගම කේවට්ට ගම ඔය විදිහට ගම් කීපයක්ම තියෙනවනේ නේද ඔන්න ඔය විදිහට ගම් තියුනේවා ලියනෝ නේද සමහර වෙලාවට ඒ ගම්මානවල ස්වરૂපයෙන් කරපු කාර්ය සම්බන්ධයෙන් ටිකක් ලියන්න පුළුවන් කාර්යයන්ව තමයි ජනවාස වෙන්න වෙලා තියෙන්නේ ඉතින් එහෙම අපිට නම් කළා ඒ වගේ ගම් තිබුණයි කියලා කියලා ඒකේ ලකුණු පහක් ගන්න පුළුවන් ඔය මම දැන් ගත්තේ පුංචි අභ්‍යාසයක් ඒ අභ්‍යාසෙම ඔයගලන්ට කිව්වේ මේ 10 දෙවනි පාඩම ශ්‍රී ලංකාව ජනාවාසීම කියන පාඩමෙන් අපෙන් අහන්න පුළුවන් මේ අවුරුද්ද ප්‍රශ්න වෙන්න පුළුවන්
एक दिमांगा कोटास हतरा मंग एक प्रागैतिहासिक जीवत पड़सर कलाप्रियान के हाँ एक लकन तुन गुलवा दे प्रागैतिहासिक पूर्व ऐतिहासिक वेन्वन क्रांति युगे लक्षण इतकोट एक पुलवांग गुहा विनोट स्थिर निवास यकड़ायुधनोट यकड़ायुध ये विनाश चारित्री विनाशी लिया पुलवांग तुम्हें मांगे वो पूर्व ऐतिहासिक ताक्षण लकन पहादे नहीं पूर्व ऐतिहासिक ताक्षण कर्म तुना करता छेद तुना लीव तुना ऐहुओ देखा कह थोड़े छेद देखा पी हुआ पीटुआ पीरे नम එතකොට අපේ පළවෙනි පැත්තේ ඉවරයි දෙවෙනි පැත්තේ මුල් ඓතිහාසිකයේ ජනාවාසවල ව්‍යුහය සහ ස්වරූපය තමයි වැඩිම තියෙන්නේ අපිට ඒක නිසා ඒකෙන් ව්‍යුහය සහ ස්වරූපය ලියුවා ප්‍රශ්නේ අපි ලියලා ඉවරනහම හොඳට කම්මැලි නැතුව ලිව්වොත් ලකුණු 18න් 18 හම්බ වෙනවා ගණන් හැදුවා වගේ ඒ නිසා එහෙම ලකුණු ගන්න හැකියාව ඇති කරගන්න අභ්‍යාස කරන්න ගැටලුවක් මොනවා හරි දෙයක් තියෙනම් මට කතා කරන්න 0.73 एक रात्रि महानुटा उदाहरण।